වෙඩිවැතීමෙන් තුවාල ලබා සිටින සීතා ඇතින්නගේ ප්‍රතිකාර කටයුතු සඳහා මහනුවර ශ්‍රී දළදා මාලිකාවේ ඇත්පන්තියේ පශු වෛද්‍යවරයා වන තරිඳු විජේකෝන් පැමිණ තිබෙනවා. මේ හරියට ආවනම් ටිකක් අනුතරදායක වැඩි. හදවත දෙන්නේ ඒ හරිය. ඔව්. ඒ ශ්‍රී දළදා මාලිකාවේ දීවටන නිලමේ නිලංග දෑල සහ පේරාදෙනිය පශු වෛද්‍ය පීඨයේ මහාචාර්ය අශෝක දංගොල්ලගේ උපදෙස් අනුවයි ඇවිදීමේ අපහසුතා ඇතිව සිටින ඇතින්න මේ වන විට විශේෂයෙන් සකසන ලද ලී අට්ටාලයක් තුල ගාල් කර සිටිනවා මහියංගණය රජමහ විහාරස්ථානයේ ඇත් ගාල තුලයි මේ වන විට සීතා ඇතින්න ප්‍රතිකාර ලැබුණේ වනජීවි දෙපාර්තමේන්තුවෙන් ඇවිල්ලා මේ ගැන බලලා අවශ්‍ය බේතක් හේතන් නොකිරීම ගැන ඉතින් අපි දැඩිව කනගාටු වෙනවා ඉතින් අපි කිතුම වැඩීමකින් හරි එකක් තිබ්බයි කියලා එකක් තියෙනකොට මේ අලිය දුවන්න එපා කියලා ඇලියෙක් නා මේ බඳලා ඉන්න එක කොහොමද දුවන්නේ ওই ටිකවත් තේරුම් ගන්න බැරුණා මේ මිනිසුන් වනජීවියකින් ඒ තුවක්කුව ඒගොල්ලෝ පාවිච්චි කරන්න ඕන එක සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට බාර දීලා දෙපාර්තමේන්තුවේ සේවකවරු බාර දීලා තියෙනවා. ගම්හරි යුතුයකමක් තියෙනවනේ ඇවිල්ලා මේවට කතා කරන්න බලන්න බෙහෙත් ටිකක් කරන්න. මෙයාගේ පොඩි දැනට තියෙන තත්ත්වය අනුව මෙයාට පොඩි ඇවිදීමේ අපහසුතාවයක් තියෙනවා. වේදනාවත් එක්ක ඇති වෙච්ච සංකූලතාවයක සාමාන්‍ය වෙන දෙයක්. මේ වගේ සිදුවීමකට පස්සේ මේ වෙන විට මෙයා හොඳට කෑම කනවා වතුර බොනවා මේ දේවල් ටික හොඳයි. ඇත්තටම බලාපොරොත්තු වුණා පොලිසියෙන් මේ සාධාරණ පරීක්ෂණයක් පවත්වයි කියලා. මේ පරීක්ෂණය පිළිබඳව විමර්ශනය පිළිබඳව අපිට කිසිම පැහැදීමක් නැහැ. රටේ ලෝකෙ සිදුවෙන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.